අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය. සරලව, පැහැදිලිව, එවැගේම නිදහසේ හිතුමතේ ඉගෙන ගන්න විභාගයේ ජය ගන්න අපහායක් වන්න. දහම් පාසල් අවසාන විභාගයට අදාළ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ පළවෙනි පාඩම තමයි පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය පිළිබඳව උගන්වන්නට කලින් හේතුඵලවාදී ඉගැන්වීම පහළවීමට පෙර භාරතීය සමාජය තුළ පැවතුණු ආගමික දර්ශනවාද පිළිබඳව හැඳින්වීමක් තිබෙනවා. පළවෙනි කොටස් වලින් ඒ පිළිබඳව කතා කරනවා. එවැගේම පටිච්ච සමුප්පාද න්‍යාය තුළ ධර්මයේ තුල ඉගැන්වෙන අංග 12ට පූර්වේ සමස්ත පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳව ඉගැන්වෙන ඉගැන්වීමක්, පටිච්ච සමුප්පාද දේශනාව පිළිබඳව කෙටි ක්‍රමයක් තුලින් දේශනා වෙලා තියෙන ආකාරය පිළිබඳව දෙවැනි කොටසේදී සාකච්ඡා කළා. තුන්වැනි කොටසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන පටිච්ච සමුප්පාදයේ අංග, එවැගේම පටිච්ච සමුප්පාද ධර්මයේ සියලුම තොරතුරු විස්තර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පාඩමේ සඳහන් වෙන තොරතුරු සියල්ලක්ම. ඉතින් මේට කලින් අපි දාලා තියෙන බෞද්ධ සංස්කෘතිය, ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය, ඒ වගේම බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළ ප්‍රශ්න සාකච්ඡා ආශ්‍රය කරගනිමින් සකස් කරපු සියලු පාඩම් ඇතුළත් කරලා තියෙනවා. පහතින් අපි අපගේ ලින්ක් එක දාලා තියන්නම්. ඔබට පුළුවන් ඒ ලින්ක් එකෙන් YouTube නාලිකාවට ඇතුළු වෙලා අවශ්‍ය කරන පාඩම් ඩවුන්ලෝඩ් කරගන්නට, නරඹන්නට දහම් පාසල් අවසාන විභාගය සඳහා සූදානම් වෙමින් අවශ්‍ය කරන දැනුම ඔබට එකතු කරගන්නට පුළුවන්කම තිබෙනවා. කමෙන්ට් කරන්නට, ඒ වගේම ඔබගේ අදහස් ප්‍රකාශ කරන්නට, ලයික් කරන්නට, මේ විදිහට ඔබට නිදහස ලැබිලා තිබෙනවා. ඒ සඳහාත් අවධානය යොමු කරන්නට කියලා ඔබට සිහිපත් කරනවා. පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය පිළිබඳව අපි ඉගෙන ගන්නට යන්නේ, ඉතින් පොඩි ප්‍රශ්නයක් දාලා තියෙනවා මුලින්ම. ඒ තමයි පටිච්ච සමුප්පාදයේ අංග නිවැරදිව ලියා දක්වන්න. අපි පළවෙනියටම මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව ඉගෙන ගනිද්දී අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පාදයේ අංග සියල්ලක්ම නිවැරදි විදිහට මතක තබාගත යුතුයි. පටිච්ච සමුප්පාදයේ අංග නිවැරදිව ලියා දක්වන්න කියලා ප්‍රශ්නයක් යොමු වෙන්න පුළුවන්. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව විචාර ප්‍රශ්නයක් පැහැදිලි කිරීමක් කරන්න. බුදුදහමේ ගැඹුරුතම ඉගැන්වීම වන පටිච්ච සමුප්පාද න්‍යාය තුලින් අනිකුත් දර්ශනවාද, අනිකුත් ආගමික ඉගැන්වීම් සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් ආවොත්, මේ ප්‍රශ්නට පිළිතුරු ගොඩනැගීම සඳහා අනිවාර්යයෙන්ම අපිට පටිච්ච සමුප්පාදයේ අංග සහ පටිච්ච සමුප්පාදයේ අංගයන්ගෙන් කියවෙන ගැඹුරු දාර්ශනික ඉගැන්වීම් පිළිබඳව හොඳ අවබෝධයක්, හොඳ වැටහීමක් තියෙන්නට ඕන. ඒ නිසා අපි මේ පාඩම අතරතුර පාඩම් කරගනිමු පටිච්ච සමුපාදයේ අංග ටික. ඉතින් ඊට කලින් බලමු මේ තියෙන විස්තරය මොකක්ද කියලා. බුදුදහමේ ප්‍රධාන ආද්‍යාසිය මනුෂ්‍ය సంతානෙහි දුක ඇතිවීම හා එය නැවැත්වීම විග්‍රහ කොට දැක්වීමයි. බුදුදහමේ ප්‍රධාන ආද්‍යාසිය උත්සාහය, අරමුණ, පරමාර්ථය, අභිමතාර්ථය බවට පත්වෙන්නේ මනුෂ්‍ය సంతානෙහි මිනිසාගේ සිත තුළ ඇතිවෙන්නා වූ දුක ඇතිවීම හා එය නැවැත්වීම විග්‍රහ කොට දැක්වීමයි. සිත තුළ ඇතිවෙන්නා වූ දුක පිළිබඳව විග්‍රහ කිරීම මෙම දුක නැවැත්වීම සඳහා විග්‍රහයක් ඉදිරිපත් කිරීම බුදුදහම තුළින් සිදු කරන්නේ. సంతානය තුළ පුද්ගලයාට ඇතිවෙන්නා වූ දුක්ඛිත තත්ත්වය පිළිබඳව දුක්ඛාදී සත්‍ය යටතේ සාකච්ඡා කරන්නටත්, එවැගේම ඒ තත්වයෙන් අත්මිදීම සඳහා, ඒ තත්වය නැති කර ගැනීම සඳහා,
ඒ තත්ත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය කරන විග්‍රහයන් ධාර්මික ධර්මානුකූල පෙළඹවීම් තමයි බුදුදහම තුළ දකින්නට තියෙන්නේ. අනුලෝම පටිලෝම වශයෙන් ඒ විශ්ලේෂණය කිරීමේදී අවිද්‍යාවෙන් ආරම්භ වන සමස්ත දුක්ඛ සමූහයාගේ සම්භවය හා නිරෝධයට අන්තර්ගත කොට දැක්වේ. අනුලෝම සහ පටිලෝම කියන වචනය අනුලෝම පටිලෝම අනුලෝම පටිලෝම කියන කාරණය පිළිබඳව ඊළඟ පාඩමේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පටිච්ච සමුප්පාද ධර්මයේ බුදුරජාණන් වහන්සේ අනුලෝම සහ පටිලෝම ඔබ ගණිත කර්ම සිද්ධ කරද්දී ගණිතය ඉගෙන ගනිද්දී ආරෝහණ අවරෝහණ කියලා එකක් කතා කළා. ඒ ආරෝහණ අවරෝහණ කියන්නේ එකේ ඉඳලා 10ට කියමුකෝ. එකේ ඉඳන් 10ට 10 ඉඳන් 1ටත් ඒ විදිහට ආරෝහණ අවරෝහණ වැඩි ඉලක්කමේ සිට අඩු ඉලක්කමටත් අඩු ඉලක්කමේ සිට වැඩි ඉලක්කමටත්. හැබැයි මේ අනුලෝම පටිලෝම කියන එක ඊට වඩා වෙනස් වූ ඉගැන්වීමක්. අනුලෝම පටිලෝම කියන්නේ හේතු ප්‍රත්‍ය අනුව සම්භවය වීම පිළිබඳව මෙනෙහි කිරීම සහ හේතු ප්‍රත්‍ය නැති කිරීම තුළින් මේ දුක් සියල්ලක්ම නිර්මාණය වීම සඳහා හේතු වෙන හේතු එක එක නැතිවීම තුළින් සියලු හේතු නැති වෙන ආකාරය තමයි අනුලෝම පටිලෝම කියන මේ කාරණයෙන් කතා කරලා තියෙන්නේ. ඒ පිළිබඳව දීර්ඝව අපි විස්තරයක් සාකච්ඡා කරමු ඊළඟ පාඩමේදී. අවිද්‍යාවෙන් ආරම්භ වන සමස්ත දුක්ඛ සමුහයාගේ සම්භවය හා නිරෝධයට අන්තර්ගත කොට දැක්වීම. අනුලෝම පටිලෝම කියන විග්‍රහය තුළ අවිද්‍යාවෙන් ආරම්භ වන සමස්ත දුක්ඛ සමුහයාගේ සම්භවය හා නිරෝධය දුක්ඛයන්ගේ සම්භවය ඇතිවීම සහ නිරුද්ධ වීම පිළිබඳව මේ අනුලෝම පටිලෝම කියන ක්‍රමවේදයේ යටතේ සාකච්ඡා කර තියෙනවා. එකී හේතු ප්‍රත්‍ය ධර්ම මාලාවේ ප්‍රධාන අංග 12කි. අන්න අපේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනවා. ඒ තමයි පටිච්ච සමුප්පාදයේ අංග 12ක් තියෙනවා. ඒ අංග 12 තමයි අපිට ලියන්නට කියලා ප්‍රශ්නේ තිබුණේ. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. නැවත වතාවක් අපි බලමු. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. නැවත වතාවක් අපි කියමු. පටිච්ච සමුප්පාදයේ අංග තමයි අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. ජරා මරණ කියන තැනින් අවසන් වෙනවා. ජරා මරණ කියන දෙකම එකක් විදිහටයි සැලකෙන්නේ. ජරා එකක් විදිහටත් මරණ එකක් විදිහට දැක්කොත් ඔබගේ පිළිතුර නිවැරදි වෙන්නේ නැහැ. පටිච්ච සමුපාදයේ අංග 12යි පැවතිය යුතු වෙන්නේ. අවිද්‍යාවෙන් ආරම්භ වුණාට පස්සේ ඔබට ගණන් කරලා බලන්නට පුළුවන් ජරා මරණ කියන තැනට එනකන් අංග කීයක් තියෙනවද කියලා. මිනිසා ජරා මරණයන්ට ගොදුරු වන්නේ කුමක් හේින්ද? මිනිස්සු ඇයි ජරාවට වයසට යෑමට පත් වෙන්නේ? දිරා යෑමට පත් වෙන්නේ. ජරා කියන්නේ දිරා යනවා කියන එක. වයසට යනවා කියන එක. මහලු වෙනවා කියන එක. මරණයන්ට ගොදුරු වන්නේ. මිනිසා දිරාපත් වීමට වයසට යෑමට ඒ වගේම මරණයට ගොදුරු වන්නේ මොකක් නිසාද? අපිටත් ඒක හිතලා බලන එක, සොයලා බලන එක ගොඩක් වැදගත් වෙනවා. අපි හැමදෙනාටම ඇයි අපි මේ වයසට යන්නේ? අපි මැරෙන්නේ මොකද කියලා අපිට සොයා බලන්නට වෙනවා. යන ප්‍රශ්නය බෝසත්තුමාට ඇති වූයේ සිදුහත් කුමාර අවදියේ සතර පෙර නිමිති දැකීමෙන්. ඉතින් මේ ඇයි මේ මිනිස්සු ජරා තත්ත්වයට පත් වෙන්නේ? ජරා තත්ත්වයට පත් වෙනවා කියලා කිව්වේ වයසට යෑම. මේ ප්‍රශ්නය කාටද ඇති වෙන්නේ? බෝධිසත්වයන් වහන්සේට. අප මහා බෝධිසත්වයන් වහන්සේට තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ.
බෝසත්තුමාට ඇති වූයේ සිදුහත් කුමාර අවදිය සතර පෙර නිමිති දකින වෙලාවේ. සතර පෙර නිමිති දකින වෙලාවේ ලෙඩවීම, වයසට යෑම, මරණයට පත්වීම, ලෙඩෙක් මහල්ලෙක් මළමිනියක් පැවිදිරුවක් කියන මේ සතර පෙර නිමිති දකිනවත් එක්ක චන්නෑමතියගෙන් අහලා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ බවට පත්වෙන්නට කලින්ම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කළා. දම්වැලක පුරුක් මෙන් දිගින් දිගටම සම්බන්ධ කරන හේතුඵල මාලාවක් ඈත කෙළවරේ අවිද්‍යාවෙහිවත් නොදැනීම දක්නට ඇත. දම්වැලක පුරුක් මෙන් දිගින් දිගට සම්බන්ධ කරන හේතුඵල මාලාවක ඈත කෙළවරේ අවිද්‍යාවෙහිවත් නොදැනීම දක්නට ඇත. අපි ඉස්සෙල්ලා කතා කරපු තොරතුරු වල තින් බලන්න නැවතත් අවිද්‍යාව එක හේතුවක්, සංකාර එක හේතුවක්, විඥාන එක හේතුවක්, නාම රූප එක හේතුවක්, සලායතන තවත් හේතුවක්, පස්ස එවත් ස්පර්ශයේ තව හේතුවක්, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියන මේ ගොඩක් හේතුවල එක කෙලවරක ආරම්භයේ තියෙනවා අවිද්‍යාව කියන වචනේ. අවිද්‍යාව කියන වචනේ තියෙනවා. ඉතින් දම්වැලක පුරුක් වගේ අවිද්‍යාව එක පුරුකක්, සංකාරය තව පුරුකක්, විඥාන තව පුරුකක්, සලායතන ඔය විදිහට පුරුක් ගොඩක් එකතු වෙච්ච දම්වැලක් වගේ මේ සංසාර චක්‍රය පටිච්ච සමුප්පාදයට අනුව විග්‍රහ කරන විග්‍රහය. මෙහි සඳහන් අංග 12හි අවිද්‍යාව මුලට දැක්වුවද එයම මූල කාරණයේ වශයෙන් නොගැනේ. මේකේ පළවෙනියටම දැක්වෙන කාරණේ තමයි අවිද්‍යාව. ඒ වුණත් අවිද්‍යාවම නෙවෙයි මූලිකම කාරණාව බවට පත් වෙන්නේ පුද්ගලයා සංසාරයේ ඉපදෙමින් ජරාවට පත් වෙමින් ගමන් කිරීම සඳහා හේතු මාලාව චක්‍රයක් මෙන් ගමන් කරන හේිනි. හේතු මාලාව චක්‍රයක් වගේ. ඔබ දැකලා ඇති කරත්තරෝද, කරත්තරෝදී සියලුම ගරාදිවල එක හා සමාන වූ ස්වරූපයක් තමයි දකින්නට තියෙන්නේ. ඒ ගරාදි පළවෙනි ගරාදිය මොකක්ද කියලා අපිට කියන්න බෑ. ඒ වගේ තමයි අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදන ඔය විදිහට සකස් වෙච්ච චක්‍රේ, කරත්ත රෝදී සංසාර චක්‍රේ අවිද්‍යාව එක කෙලවරක පැවතුනාට ඒක තමයි මූල කාරණය කියලා කියන්න බෑ. අවබෝධයේ පහසුව තකා අවිද්‍යාවෙන් ආරම්භව ජරා මරණයන්ගෙන් අවසන් වන ආකාරයෙන් දක්වා තිබේ. කුමක් පිණිසද මේ අවිද්‍යාව මුලට යොදලා තියෙන්නේ? අවබෝධයේ පහසුව තකා අවිද්‍යාවෙන් ආරම්භව ජරා මරණයන්ගෙන් අවසන් වන ආකාරයෙන් දක්වා තිබේ. ජරා මරණ දෙකින් අවසන් වෙන විදිහට සකස් කරලා තිනවා අවබෝධ කරගැනීමේ, අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා. පටිච්ච සමුපාද ක්‍රමය අවබෝධ කරගැනීමෙන් බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වන දුක පිළිබඳ යථාවබෝධය ලබාගත හැකි. පටිච්ච සමුපාදය අවබෝධ කරගැනීමේ ප්‍රධාන අරමුණක් වෙනවා පටිච්ච සමුප්පාද ක්‍රමය අවබෝධ කරගත්තම බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වන දුක පිළිබඳ යථාවබෝධය ලබා ගත හැකිය. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමෙන් බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වන දුක පිළිබඳ යථාවබෝධය ලබා ගන්නට පුළුවන්. දුක පිළිබඳව නියමම තත්ත්වය අවබෝධ කරගන්නට නම් අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පාද ධර්මය, පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත යුතුයි. සංසාර ගමන නැවැත්වීමෙහිවත් පුනර්භවය නැති කිරීමේ බෞද්ධ පරමාර්ථයයි. සංසාර ගමන නැවැත්වීමෙහිවත් පුනර්භවය නැති කිරීම බෞද්ධ පරමාර්ථයයි. සංසාර ගමන නවත්වන එක, එහෙම නැත්නම් පුනර්භවය නැති කිරීම බෞද්ධ පරමාර්ථය. මිනිසා සසර සැරිසරන්නේ හෙවත් පුනර්භවයක් ලබන්නේ කවර හේතුවක් නිසාද යන පැනයට පිළිතුරු මේ අංග 12කින් යුක් ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය තුලින් සාක්ෂාත් කරගත හැකිය. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල උගන්වන අංග 12කින් යුක්ත ඉගැන්වීම තුල තියෙන තොරතුරු වලින් මිනිසා සසර සැරිසරන්නේ කුමක් නිසාද කියන එක පිළිබඳව පිළිතුරු ලැබෙනවා. මිනිසා ජරා මරණ වලට පත් වෙමින් සසර ගමන් කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට
ගිහි කාල සීමාවේ දීම ඇතිවෙච්ච බව කතා කළා. එහනම් මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගත්තම තේරෙනවා මිනිසා සසර සැරිසරන්නේ පුනර්භවයක් ලබන්නේ මොන හේතුවක් නිසාද කියලා. එහනම් අංග 12කින් යුක්ත ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය තුළින් සාක්ෂාත් කරගත හැකි ධර්මයක්. එහෙම නැත්නම් මිනිසා නැවත නැවත සංසාරයේ ගමන් කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මය තුළ උගන්වන හේතු 12 පදනම් කරගෙන. මිනිසා සසර සැරිසරන්නේ හෙවත් පුනර්භවයක් ලබන්නේ කුමන හේතුව නිසාද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මේ බුදුදහමේ ඉගැන්වෙන විදිහට හේතුඵල සමவாயක සම්භවයක් විදිහටයි සත්වයා සසර සැරිසරන්නේ. ඒ අංග තමයි අවිද්‍යාවෙන් ආරම්භ වෙන ජරා මරණ වලින් අවසන් වෙන පටිච්ච සමුප්පාදයේ අංග. ඒ අංගවල ඉගැන්වෙන පුද්ගලයා හා සම්බන්ධ ඉගැන්වීම් මෙන්න මේ වගේ ඉගැන්වීම් කියලා ප්‍රකාශ කරන්නට පුළුවන් කර්ම තියෙන්නට ඕන. අවිද්‍යාව හෙවත් නොදැනීම එක් හේතුවකි. ඔන්න හේතු 12 අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අවිද්‍යාව හෙවත් නොදැනීම එක් හේතුවක්. මිනිසා ජරා මරණ වලට පත් වෙන්නට ප්‍රධානම හේතුවක් තමයි අවිද්‍යාව. අවිද්‍යාව සඳහාද තවත් හේතු තිබේ. අවිද්‍යාව සඳහා තව හේතු තියෙන්නට පුළුවන්. නොදැනීම නිසා කුසල අකුසල කර්ම රැස් කරයි. නොදැනීම නිසා කුසල අකුසල කර්ම. අවිද්‍යා පත්‍ය සංකාර, පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර ආදී කුසල අකුසල රැස් කරනවා. එනම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීමයි. අවිද්‍යාව නිසා නොදැනීම නිසා කුසල අකුසල කර්ම රැස් කරනවා. විඥානය මෞකුසට බැසගන්නේ ඒ සංස්කාර නිසායි. විඥානය මෞකුසකට බැසගන්නේ ඒ සංස්කාර නිසා. විඥානය කියන්නේ කර්මශක්තියින් සහිත සිතට. ඒ කර්මශක්තියින් සහිත සිතක් මෞකුසක් තුලට ගමන් කරන්නේ පුද්ගලයෙක්ගේ කුසලාකුසල කර්මවල ශක්තියින් එක. එහෙනම් සංස්කාර පදනම් කරගෙන විඥානය සිද්ධ වෙනවා. විඥානය සංස්කාර පදනම් කරගෙන විඥානය ඇති වෙනවා. සංස්කාර පදනම් කරගෙන විඥානය. ඊට පස්සේ අපි බලමු විඥානයේ නිසා නාම රූප 15. නාම රූප හේතු කොට විඥානයේ නිසා නාම රූප විඥානය ඊට පස්සේ නාම රූප පරිච්ඡසමුපාදී අංග අපි මේ කතා කරමින් යන්නේ. නාම රූප හේතු කොටගෙන කුමක්ද ඇති වෙන්නේ? චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මන. චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මන. බලන්න මෙතන තියෙනවා අංග 6. චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මන කියලා. අපි දන්නවා චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය. මේ පහ පංච ඉන්ද්‍රිය. ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා සිංහලෙන් අපි කියනවා. චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය. එහෙනම් මේ 6 වෙනි එකක් මනස කියලා. මන කියලා එකක් එකතු වෙලා තියෙනවා. යන ආයතන 6 හටගනි. මේවට කියනවා සලායතන කියලා. සත් ආයතන කියලා. ආයතන 6 කියලා කියනවා. ආයතන 6 ඇති වෙනවා නාම රූප දෙක නිසා. පුද්ගලයාගේ මානසික ස්වභාවයත් රූපමය ස්වභාවයත් නිසා. ඒත් එක්කම පුද්ගලයාගේ ඇස, නාසය, ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන මේ දේවල් නිර්මාණය වෙනවා. ආයතන 6ම නිර්මාණය වෙනවා නාම රූප හේතු කරගෙන තමයි සලායතන ඇති වෙන්නේ. ආයතන 6 ඇති වෙන්නේ. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙයි. සලායතන පත්‍ය පස්ස. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙයි. ස්පර්ශය ඇති වෙනවා සලායතන පත්‍ය පස්ස. ස්පර්ශය සිදු වෙනවා.
ස්පර්ශය නිසා වේදනාව. යම් කිසි දෙයක ස්පර්ශයක් වුණාම එක්ක රූපයක ඇහැ ගැස් ගැටීමත් එක්ක රූපයක් ස්පර්ශ වෙනවා ඇහැ තුල. චක්කුප්පසාදයේ තුල. ඒ වගේම කායප්පසාදයේ තුල, කය තුල යම් කිසි ස්පර්ශයක් වෙන්න පුළුවන්. ශබ්ද ස්පර්ශයක් කනට වෙන්නට පුළුවන්. ගඳ සුවඳ පිළිබඳ ස්පර්ශයක් නහයට සිදු වෙන්නට පුළුවන්. ওই විදිහට ස්පර්ශය සිදු වෙනවත් එක්ක වේදනාවක් ඇති වෙනවා. ඇහෙන් දකින රූප පිළිබඳව සතුට දුක, සතුටත් දුකත් නැති අවස්ථාව කියන සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා, උපේක්ෂා වේදනා කියලාත් කියනවා. එහෙම ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ තණ්හාව නිසා කාමාදී අරමුණු හාත්පසින් අල්ලාගනු ලැබේ. එහෙනම් විඳින දේවල් වල තණ්හාව නිසා කාමාදී අරමුණු හාත්පසින් අල්ලා ගන්නවා. හාත්පසින් සම්පූර්ණ අල්ලා ගන්නවා. මේකට කියනවා උපාදාන කියලා. වේදනාව ඇති වෙනවා. වේදනාව නිසා විඳින දේවල් අපි හාත්පසින් අල්ලා ගන්නවා. ඒකට කියනවා උපාදාන කියලා. හාත්පසින් අල්ලා ගැනීම උපාදාන. හාත්පසින් අරමුණු අල්ලා ගැනීම, අකුසලයන් අල්ලා ගැනීම උපාදාන. ඒ අල්ලා ගැනීමයි භවය ඇතිවන්නේ එයින්. උපාදානයේ නිසා භවය ඇති වෙනවා. අල්ලාගත් දේවල් නිසා නැවතත් භවය පුජ්ජලයට ඇති වෙනවා. භවය තුල ගමන් කිරීම සිද්ධ වෙනවා. අල්ලාගත් දේවල් ගොඩක් තියෙද්දි මැරුණට පස්සේ ඒ දේවල් ලබා ගැනීම සඳහා නැවතත් කොහේ හරි ගිහිල්ලා ඉපදෙනවා. භවය නිසා ජාති. භවය නැවත හට ගැනීම ඇති වුණාම ඉපදීම සිද්ධ වෙනවා. ජාති. හට ගැනීම සිද්ධ වෙනවා. ජාති නිසා ජරා මරණ ආදියද හට ගනී. ජාති නිසා එහෙම නැත්නම් ඉපදීම නිසා, හට ගැනීම නිසා ජරා මරණ ආදී සියල්ලක්මත් පුද්ගලයාට සිදු වෙනවා. මේ සමස්ත දුක්ඛ සමෝහයාගේ සම්භවයයි. සමස්ත දුක්ඛයන් ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, ওই විදිහට අපි සාකච්ඡා කරන දුක් සියල්ලේම සම්භවය තමයි අවිද්‍යාවෙන් ආරම්භ කරලා මේ අපි සාකච්ඡා කරපු කරුණු හේතු 12. මේ හේතු 12 තුලින්ම දුක නිර්මාණය වෙනවා. ජරා මරණ සඳහා හේතුවක් වෙනවා. පුද්ගලයා සසර ගමන් කිරීම සඳහා මේ කියන කාරණාවන් සියල්ලක්ම හේතුවක් බවට පත් වෙනවා. මේ ආකාරයෙන් 12 වැදෑරුම් අංග රෝධයක අරහෙවත් ගරාදිමින් එකක් අනිකට සම්බන්ධව පැවැත්ම සංසාරයේ හේවත් භවය නමින් හැඳින්වේ. මේ අංග 12න් දක්වපු අංග රෝධයක අර හේවත් ගරාදිමින් එකක් අනිකට සම්බන්ධව පැවැත්ම සංසාරයේ හේවත් භවය නමින් හැඳින්වේ. එකට කියනවා සංසාරය කියලා. එහෙම නැත්නම් භවය කියලා කියනවා. සංසාරය කියන්නේත් භවය කියන්නේත් පටිච්ච සමුප්පාදයේ ඉගැන්වෙන අංග 12න් නිර්මාණය වෙන්නා වූ පුද්ගලයා. පටිච්ච සමුප්පන්න ධර්මයේ යථා ස්වરૂපයෙන් දැන හඳුනා අවබෝධ කර ගැනීම භව චක්‍රයේ සිඳ දැමීම සඳහා හේතුව වේ. පටිච්ච සමුප්පන්න ධර්මයන් යථා ස්වરૂපයෙන් දැන හඳුනා අවබෝධ කර ගැනීම යථා ස්වરૂපයෙන් අවිද්‍යාව කියන එක අවිද්‍යාව හැටියටම දැකලා සංස්කාර සංස්කාරයේ කරාසි කරගන්න දේවල් තුලින් දුක නිර්මාණය වීමට හේතු වෙන ආකාරය, විඥානීය ගුණනගෙන ආකාරය, විඥානීය බලපාලා නාම රූප සකස් වෙන ආකාරය, නාම රූප සකස් වෙලා ඊට පස්සේ වේදනාව, ස්පර්ශය, වේදනාව, වේදනාව තුලින් උපාදාන, ඊට පස්සේ භව, භවය තුලින් ජාති, ජාතිය නිසා ජරා මරණ වලට පත් වෙන ආකාරය පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා හේතුවක් වෙනවා මේ පටිච්ච සමුප්පාදයේ අවබෝධ කර ගැනීම. තණ්හාව සංසාර චක්‍රයේ ප්‍රධාන අංගයක් හේින් ඒ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම චක්‍රයේ සිඳ දැමීමකි. තණ්හාව සංසාර චක්‍රයේ ප්‍රධාන අංගයක් හේින් ඒ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම චක්‍රයේ සිඳ දැමීමකි. තණ්හාව සංසාර චක්‍රයේ ප්‍රධාන අංගයක්. ඒ නිසා එය යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. එහි යථා ස්වභාවය. තණ්හාවේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම සංසාර චක්‍රයේ අර සිඳ දැමීමක්. සංසාර චක්‍රය
නතර කිරීමක් වෙනවා. තෘෂ්ණාව ගෙවල් සාධන වඩුවෙක් නම් ඔහු සෑදූකෙයි සිටම එයට ගත් උපකරණ සියල්ල දැන දැක විනාශ කිරීමෙන් නැවත ගෙයක් ගොඩනැගීම නොකළ හැකිසේ නාමරූප ධර්මයන් ඇසුරු කොටගෙනම තෘෂ්ණාව සිඳ දැමීම තණ්හක්කේ හෙවත් නිවන් දැකීම ලෙසින් දැක්විය හැකිය. නිවන් දැකීම කියලා කියන්නේ නිවන් දැකීම කියලා කියන්නේ නැවත වතාවක් අපි බලමු. තෘෂ්ණාව ගෙවල් සාධන වඩුවෙක් නම්, තෘෂ්ණාව නම් ගෙවල් සාධන වඩුවා. සංසාරයේ නැමැති ගෙය අපිට නිර්මාණය කරලා දෙන වඩුවා. සෑදූ ගෙයි සිටම ඒට ගත් උපකරණ සියල්ල දැන වඩුවාව දැනගෙන ඒ සඳහා ගත් උපකරණත් දැනගෙන දැක විනාශ කිරීමෙන් නැවත ගෙයක් ගොඩනැගීම නොකළ හැකිසේ ආය ඒ ගෙට ගත්ත උපකරණ ඒ දේවල් සියල්ලක්ම විනාශ කරාම නැවත ගේ හදන්න බැහැ ඒ දේවල් යොදාගෙන. එහෙනම් ඒ වගේ නාම රූප ධර්මයන් ඇසුරු කොටගෙනම අපට තියෙන නාම රූප, අපට තියෙන හිතම, අපිට තියෙන ඉන්ද්‍රියන්ම පාවිච්චි කරලා තෘෂ්ණාව සිඳ දැමීම තණ්හක්කය හෙවත් නිවන් දැකීම ලෙසින් දැක්විය හැකි. තණ්හක්කය කියලා කියන්නේ නිවන් දැකීම කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. තමන් තුළම, අපි තුළම, අපගේ හිත තුළම තියෙන අකුසලයන් සියල්ලක්ම දුරු කරලා ඒ අකුසලයන් පදනම් කරගෙන ඉන්ද්‍රියන් උපයෝගී කරගෙන පාපකාරී ක්‍රියාවන් සිදු කරමින් කර්ම රැස් කරගනිමින් මේ ගමන් කරන தත්ත්වය නතර කරගන්න එක තමයි තණ්හක්කය කියලා කියන්නේ. තණ්හාව ක්ෂය කිරීම. තණ්හාව ක්ෂය කළාට පස්සේ කිසිදු ගැටීමක් ඉන්ද්‍රියන් හා බාහිර ලෝකයත් එක්ක අපේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි නිර්වාණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තෘෂ්ණාව නැමැති අරය හෙවත් ගරාදී විනාශ කළ බව දැක්ක ඒ අනුසාරයෙන් සෙසු අංගයන්ගේ සිඳී යාමත් සසර ගමන නැවැත්මත් නුවණැසින් දැකීම පටිච්ච සමුප්පාදයේ පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම යනුවෙන් හඳුන්වා දිය හැකිය. ඉතින් නැවතත් හොඳට බලන්න අනුලෝම පටිලෝම කියන මේ ඉගැන්වීම තෘෂ්ණාව නැමැති අරය හෙවත් ගරාදී විනාශ කළ බව දැක ඒ අනුසාරයෙන් සෙසු අංගයන්ගේ සිඳී යාමත් සසර ගමන නැවැත්මත් නුවණැසින් දැකීම පටිච්ච සමුප්පාදයේ පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම යනුවෙන් හඳුන්වා දිය හැකිය. පටිලෝම වශයෙන් දකිනවා කියලා කියන්නේ තෘෂ්ණාව නැති වෙලා අනිකුත් සියලුම අංගයන්, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදයේ කියන්නේ වෙන සියලුම හේතු එකිනෙකක් එකිනෙකක් තෘෂ්ණාව නැති වුණා, අවිද්‍යාව නැති වෙනවා, අවිද්‍යාව නැති වුණාට පස්සේ සංස්කාර නැති වෙනවා, සංස්කාර නැති වුණාට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ නාම රූප නිරුද්ධ වෙනවා, නාම රූප නිරුද්ධ වුණාට පස්සේ ආයතන සලායතන නිරුද්ධ වෙනවා. ওই විදිහට මෙනෙහි කරන එක තමයි පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම කියලා කියන්නේ. අපි මුලින් කිව්වා පටිච්ච සමුප්පාදයේ අනුලෝම පටිලෝම කියන මේ ඉගැන්වීම සාකච්ඡා කරන බව. ඉතින් අපි සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡය, පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව. ඔබට ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ පිළිබඳව විමසන්නට පුළුවන්කම තියෙනවා. පහතින් ඒ සඳහා අපි අවස්ථා උදා කරලා තියෙනවා. ඉතින් මේ පාඩම් වලට අදාළ ලින්ක් එක මතක ඇතිවම පහලින් බලන්න. ඔබ නැරඹුවේ නැති වීඩියෝ පාඩම් තියෙනවා නම් ඒවත් නරඹන්නට, අපගේ නාලිකාව සමග තාමත් සම්බන්ධ වුණේ නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා සම්බන්ධ වෙන්න, ඔබට ඔබේ දුරකථනයටම ඔබේ ඊමේල් එකටම පුළුවන්කම තියෙනවා අපි පාඩම් එකතු කළාට පස්සේ ලබා ගන්නට. එසේනම් ඊළඟ පාඩමේදී අපි හමු වෙන්නට බලාපොරොත්තු වෙන මේ පාඩමෙන් සමු ගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අපි පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව මගින්.